උපරිම සෞඛ්‍ය ආරක්ෂිත පියවරයන් සමග විෂන් කියා දෙවයින පුරා ශාඛා දැන් ඔබ වෙනුවෙන් විවෘතයි. මේ රාජිත සේනාරත්න මහත්මයාට මට අභියෝගයක් කරලා තියෙනවායි කියලා මේ එයා ඇවන්ගාඩ් සමාගමෙන් කප්පම් මුදල් ලක්ෂ 200ක් ගත් එක පුළුවන් නම් ඔප්පු කරන්න කියලා. දියලා තිබුණා නේද? දැන් මම පැහැදිලි සාක්ෂි මේ සිද්ධ වෙන අවස්ථාවේ මේ ව්‍යාපාරිකයා ඇවිල්ලා මේ කතාව කිව්වමට මම පිළිගත්තේ නැහැ. මං ගමට සාක්ෂි දෙන්න අවශ්‍ය සාක්ෂි ගෙනත් දෙන්න. දැන් මේ ලේඛන මට 2015 අවුරුද්දේ ලැබිච්ච ලේඛන. මේ ලේඛන අනුව ලක්ෂ 50ක චෙක් පතක් 2015 8 11 වෙනිදා මේ තියෙන චෙක් පත මම ඒව දෙනවා පිටපත් දැක්. ඊළඟට තව චෙක් පතක්. එතකොට මේ චෙක් පත මුදල් කරගත්ත බවට බැංකු ස්ටේට්මන්ට් එක මට ගෙනත් දීලා තියෙනවා. ඊළඟට ජූනි 14 වෙනිදා ලක්ෂ 50ක චෙක් පතක් ඒ ආකාරයටම ඒක බැංකුවේ මුදල් කරගෙන තියෙනවා මාසික කිනුම් ලේඛන අනුව. ඊළඟ ලක්ෂ 50ක තව චෙක් පතක් 2015 ජූලි 8 වෙනිදා ලබාගෙන තියෙනවා. ඒකත් බැංකුවෙන් මුදල් කරගෙන තියෙනවා. හිතන්න මේ මේවට ඉන්වොයිස් තියෙනවා. ඇවන්ගාඩ් සමාගමේ ඉන්වොයිස් තියෙනවා. ඒවා අස්සම් කරලා බාර අරගෙන තියෙන්නේ සයුර වෛද්‍ය සයුර සමර සුන්දර. ඒ කියන්නේ ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා බවට කටයුතු කරපු තැනැත්තා රාජිත ඇමතිවරයා විසින් පත් කරගත්ත ඔහුගේම හිතවත් වෛද්‍යවරේ. අනිත් ලක්ෂ 50 වූ පැවසුවා මුදල් වලින් ලබා දුන්න කියලා රාජිත සේනාරත්නට. දැන් මේ කාරණය කැබිනට් මණ්ඩලයේ දා හිටපු ඕනෑම සමාජිකයෙක්ගෙන් අහන්න රාජිත සේනාරත්න මහත්මයා මේ පිළිබඳව කාරණාව මට චෝදනා කරනකොට මම මේක මතු කරපුවාම හතර පස්වතාවකට වැඩිය රාජිත සේනාරත්න මහත්මයා අමාත්‍ය මණ්ඩලය තුලදි කිව්වා නිසංක සේනාධිපති මට ලක්ෂ 200ක් ගෙදරට එවල තියෙනවා මම ඔහුට ඇවිල්ලා මේක ආපහු අරගෙන යන්න කිව්වා හැබැයි තාම ගෙනිච්චේ නැහැ කියලා කිව්වා. ඔකේ ඔකේ